ගුරු ගෙදර අධ්‍යාපන වැට සටහනාට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අදදි අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අපස උසස් පෙල ගිනුම් කරන විෂේයට අදාළව වි ඒකකයක් වන ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා මූ්‍ය ප්‍රකාශ පිළියල කිරීම. මෙම මාතෘකාවට අදාළව අප මීට පෙර පොවත්වනද මෙවැනිම වැඩසටනක් තුළින් අප සාකච්ඡා කලා ලාබ අරුණුකර නොගත් සංවිධාන කියන්නේ මොනවාද මොනවගේ සංවිධාන වර්ගයත්ද එම ව්‍යාපාර සඳහා ගිනුත් තැබීමේ අවශ්‍යතාවය සහ ලාභරමුණු කර නොගත් සංවිධානවල ප්‍රධානතම ආදායම් මාර්ගය වන සාමාජික මුදල් ගිනුන් තබන්නේ කෙසේ ද යන්න පිළිබඳව. අද දින අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මෙම විශෂයකට අ දාළ වන්නා වූ ඉතිරි විෂය කරුණු පිළිබාන්ඳ. එ අනුව මෙම විශ්ෂ ඒකකය වන ලාභ අර්මුණු කරනොගත් සංවිධාන සඳහා මුල්ල ප්‍රකාශ පිළියල කිරීම දුළපුතරටම නගෙසෙන්නේ දොළහ ස්ශ්‍රේණිය ගිනුම් කරණය තුළින්. මෙම නිිපපුරුතා අට ඇතේ අපි බලාපොරොත්තු වනවා ප්‍රධානශයෙන් නිපුරතා මට්ටම් දෙකක් නංගාකරගන්න. යනුව පළමුනිිපුුණතා මට්ටම වන්නේ ලාබ අරමුණු කර නුගත් සංවිධානයක ගිනුන් තැබීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම. මෙම කොට සපිී මීට පෙර පොවත්වනු ලද වැඩස තුළින් සාකච්ඡා කලා. අදදි අප බලාපොරොත්ව වන අපට ලැබෙන කාලයනුව ලාබ අරමුණු කර නුගත් සංවිධානයක, කාර්ය සාධන හා මූලතත්වය අනාවරණය කිරීම එමත්තම් මූලතත්වය මැන බැලීමට. ඉගෙනුන් පලයටතේ අපි බලාපොත්තුුණාව මේ කියන ඉගෙනුම් පල ලඟා කරගන්න. ජාවජීව සාමාජි ආරම්මුදල් ගිනුම්ගත කිරීම පැහැදිලි කිරීම පරිත්‍යග ගිනුම් ගත කරන ආකාරය පැහැදිලි කිරීම අප ලැබෙන කාලයනෝපි බලාපොරොත්තුවනවා කාල ඉඩ දුන්නොත් සමුචි තරමුදල යන්න පැහැදිලි කිරීම හාගාණය කිරීම අවසා වශයෙන් ලාබරන්නු කරනු ගස් සංගධානයක මූල ප්‍රකාශ පිළියල කර ප්‍රසිද්ධිරපත් කිරීම. ි චා කරන ලාපරත්තුතෙනවා යාවජීව සාමාජික මුදල් ජනු කුමක්ද එය ගිනුන්තබන්නේ කෙසේද පිළිබඳව. දුලපු තල දන්නවා ලාබර්මුණ කර නොගත්ංවිධානයක ප්‍රධානත්තම ආදායම් මාර්ගය වන්නේ සාමාජික මුදල්. සාමාජික මුදල් ය කුමක්ද ගිනුන්තබන්නේ කෙසේදයන්න පිළිබඳව මීට පෙරපි පැවැත්වූ වැර සටාන තුලින් සාකච්චා කලා. අද දින අප සාකච්ාකාන බලාපොරොත්තු වන්නේ මෙම සංවිධාන වල ජාාවජීව සාමාජික මුදල් ලැබෙනවිට ඒ සඳහා ගි තැබීමේ ක්‍රමවේදය කුමක්ද කියන එක. මුලින් අපි බලමු ජාවජීව සාමාජික මුදල් කියන්නේ කුමක් ද කියන එක. ඇතැම් විට සංවිධානයන් ඉද ලබා දෙනවා තමාගේ සාමාජික යන්ට අවශ්‍ය නම් ජීවිත කාලය සඳහාම එක්කවර මුදලගෙවලා ජීවිත කාලය සඳහාම සාමාජිකත්වය ලබා ගන්න. ඒආකාරයෙන් සාමාජිකයෙකුත් සයිය ජීවිත කාලය සඳහාම. සාමාජිකත්තේ ලබා ගැනීමම වෙනුවෙන් කිසිය වූ සාමාජිමුතරක් ගවනවා නම් එම ගැවීම අපි සඳහන් කරනවා ජාවජීව සාමාජික මුදල් ලෙස. අපි බළමු මෙම යයාාවජීව සාමාජි මුදල් ගිනුත් තබන්නේ කෙසේද කියන එක. යාවජීව සාමාජි මුදල් සඳහා ගිනුන් තැබීමට විවිධ විකල්පකමවේදයන් අපි අනුගමන කරන්න පුළන් විදසන ටි අප අවශ්‍යනම්. ල් සාමාජිකමුදල් ලබෙනවිට ඒ ලැබෙන සම්පූර්ණ ප්‍රමාණය ලැබෙන වර්ෂයේ සම්පූර්ණ ප්‍රමාණයම ආදෑමක් ෙස හඳුලා ගන්න පුළුවන් නමුත් ඒ අයි තරම් ජෝග්‍රක්‍රමයක් නෙවෙේ ඊට හේතුවන්නේ එවැනිුන් ටැබිබි ක්‍රමයක් අපි අන්ගමනය කොළොත්. ජාවජීව සාමාජි මුදල් ලබනවංශයේ ආදාෑම විශාල වසයෙන් ඉහල යනවා එමවංශයේ කාරය සාධනය උඩ යනවා ඉහලා යනවා නමුත් ඊට පසු වර්ශවල එනි ජාාවජීව සසාමාධික මුදල් නොලැබෙනනිසා පසුවර්ෂවල. කාරසාදනේ අඩුවක් පෙන්න්න පුළුවන්. එනිසා අපි වඩා යෝග්‍යකමලෙස සලකන්නේ ජාවජී සාමාජික මුදල් ලැබෙන විට එම ලැබෙන සාමාජික මුදල් සාමාජික මුදල් අප මුලින්ම ලැබීම් හා ගෙවීම් ගිනුමට එසේ නැත්තම් ව්‍ය සංවිධානය මුදල් ගිනුමට එම නැත්තම් සංවිධනය බැංකු ගිනිිට එම ත්ම් ජංගමගිින්ීමට අපි හරක. ජාවජීව සාමාජික මුදල් ගිණුම නැමින් හඳුන්නාගන්න ලබන ගිණුමකට අපි එය බැරකර තබාගන්නවා. ඉන් පසු මෙම ලැබෙන සාමාජික මුදලින් කාලච්චේදට අදාළව. ආදායමල සහඳුනාගන්න ප්‍රමාණය අපි මෙම යාවජීව සාමාජික මුදල් ගිනුමෙන් අපි ආදාම්තකාශයට අපි මාරුකාන පුළුවන්. නි සනක් වෙේ අපි හිතමු. සංවිධානයක වාර්ෂික සාමාජි ග්‍යාසව රපියල් දාහයි අවශ්‍යනම් රුපියල් විසිපන්දහ ගෙවලා ජාවජීව සාමාජිකත්වය ලබා ගන්න පුළුවන් කියල. එවැනි අවස්සාාවක කිසියම් සාමාජිකයකු රුපියල් විසිප පන්දහක් ජාවජීව සාමාජිකවත්වය ලබා ගන්නාවිට ඒ ලැබෙන විසිපන්දහේ මුදල් ගිණුමට එසේ නත්තන් සංවිධානයේ ජංගම ගිණුමට අපි හර කරන්න පුළුවන්. එසේ ලැබන විසි පන්ඳහා අපේ ජාවජීව සාමාජික මුදල් ගිණුම නමින් හඳුනාාගනු ලබන ගිනුමට අපි බැරකර තබන්න පුළුවන්. මෙම රුපියල් විසි පන්දාහෙන් සංවිධානය කළමනා කරුවන් තීරණ කොරන් ලබන ආකාරයට වාර්ෂික හඳුනාගතයුතු ප්‍රමාණය. අපිේත වාර්ශික රුපියල් දාහ බැගින් ආදැම් ප්‍රකාශයට ආදාදමක් වලස හඳුනාාගන්නවා. එසේ නම් ජාවජව සාමාජික මුල් ගිුමෙන් අපි වාර්ශිකව රපියල් දාහබගින්. යාදව සාමාජික මුදල්ගිම හර අපි වාාර්ික පිළලකරු රබන ආදායම් බියදම්ගිල්මට අපර බැරකරගන පුළුවන්. ඉන් පසු කාලච්චේදය අවසානයේ මෙම යාවජීව සාමාජික මුදල් ගිනුමේ ශේෂයක් පවතින පුළුව. යාවජීව සාමාධික මුදල් ගිනුේ පවතින අප ශේෂපත්‍රයේ සමුච්චිතර මුදලට යටින් අප ඉදිරිපත් කරනවා ජාවජීව සාමාධික මුල් ගිනමේ ේ ැති. ො අපි මීනලෙප බලාපොරොත්තුවවෙමු බලාපොරොතුවෙනවා පරිත්‍යයාග ගිනුම්ගත කරන්නේ කෙසේද කියන එක. අපි කලින් සඳහන් කර ලාාර්මන් කර නොගත් සංවිධානල ප්‍රධානත මාදයම් මාර්ගෙවන්නේ සාමාජික මුදල්. ඇතැම් සංවිධාන සඳහා මෙම සාමාජික මුදල්ලොට අමතරව විධ පාර්ශිවන්ගේ බිවිධ සංවිධාන පුද්ගලන්ගෙන් ලැබෙන්නාවූ යුද වූ ආධාර පරිත්‍යයාග ප්‍රධානශයෙන් ව්‍යාරයේ ආදායමට දායක වන්න පුළුව. විශේෂෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ලාබරණු කර නොගත් සංවිධානය සලකා බල විට එවැනි සංවිධානවලට සාමාජිකයන්ගේ සාමාජික මුදල් නැමැති ආදෑමට අමතරව විූ පර්ශයන් ලැබෙන් මගින් ලැබෙන්නව විදු පර්ශෂයන් තුළින් ලබනාව විවි ආධාර විවිධූ පරිත්‍යග මත මෙංවිධා යැප දැනිි දෙසුරක් වසයෙන් අපි ගත්තොත් ලාබරමු කනු ගත් සංවිධාන සඳහා ඇතැමිට සාමාන්‍ය පරිත්්‍යගල ලෙසල අපි දාදෑම් ලැබෙන පරිත්‍යග ලැබෙනවා ඇතැමිට විශේෂ පරිත්‍යගලයස අපිට පරිත්‍යග ලැබෙනවා. සාමාන්‍ය පරිත්‍යග කියන්නේ ව්‍යාපාරයේ එදිින්දා කටයුතු පවත්වාගෙනයන්න. විශේෂා අරමණකින් තොරව විුදුූ පාර්ෂයවන් අපට සංවිධානයට විවිූ ආධාර පරිත්‍යග ලබා දෙන්න පුළුවන්. මෙලෙස සංවිධානයේ දෛනික කටයුතු පවත්වාගර යන්න විධුවරුණන් විශේෂව අරමුණකින් තොරව ලබෙන්න්නාවූ පරිත්්‍යගි සලකනවා සාමාන්‍ය පරිත්‍යග කියල. ඊට අමතරව. ඇතැම්මට සංවිධාන මගින් ක්‍රියාත්ම කරනු ලබන්න ව වි ව්‍යාපෘ තිසනා විවිදුූ වැඩසතහන් සඳහා අපට පරිත්‍යක ලැබෙන පුළුවන්. එෙස යම් නි්චිූ වැඩස සටහනක් නිශ්චිතුූ ක්‍රාකාරකමත් සඳහා ඒ වෙනුව මෙලැබෙන්නව පරිත්‍යාගි සලකනවා විශේෂ පරිත්‍යාග හැටට. දැන් ලෝකසෞඛ්‍ය සංගධානය සලක බැලුවොත් ලෝකසෞකි සංවිධානයට බියුදුූ රටවල් සාමාජික මුදල් වශයෙන් සාමාජි මුදල් ගෙවිම් කරනවා ඊට අමතරව විශේෂූ පරිත්‍යග කරනවා. ලංකාවගත්තොත් ංකාව ආර්ශිකව වර්ෂය දෙකට සරයක් ලෝක සෞ්‍ය සංවිධානයට ඩොල් හාර්ලක්ෂි සිෂිදහක පමණ සාමාජික ගාස්වක් ගවවා. ඇමරිිකාවගේ රටක් ගත්තහම ඇමලිකාව ලෝකසෞකි සංවිධානය සාමාජිකවත්වය පවත්වාගෙන යන්න වාර්ෂය දෙක කාලච්චේදයක් සඳහා සාමාන්‍යයෙන් ඩොලල් මිලියන දෙසිය තිහක පමණ සාමාජික ගාස්වක්්‍ය වනවා. දුලපු තල දෙනගණ්ඩෝන මෙමනි ලෝක සෞකි සංවිධානය වැී කෞකි සංවිධානය වැනි සංවිධා සාමාජිකවත්තය පවත්වාගෙනන්න ඒ සාමාජික රටවල් සමාන සාමාජි ගාස්තුවක් නෙවේගවන්. එය අනුව ලෝකසෞ්‍ය සංවිධානයයේ සාමාජිකවතය ලබාගන්න ඒ සාමාජික ගාස්්ටුව ගියවන ප්‍රමාණය තීරණවන්නේ ඒ රටේ ජනගාහනය ප්‍රමාණය මත හා ඒ රටේ ධනය මත ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ ජනගාන දුළපු ල දන්නවා මිලියන බසි දෙක් පම. ලංකාව ජනගාන ියන සි දෙකයි සහ ශ්‍රී ංකාවේ ධනය මත ඒ සල්මු කරුණු සැලකිලරගෙන අප පි වාර්ෂික සාමාජකි ගාස්වක් ගෙනවා දෙලක්ෂ දහ දහක් පමණ වාර්ෂ දෙකක තක් සෙරු කාලයක් සඳාපි සාමානයෙන් හාර්ලක්ෂ විසිදක පමණ සාමාජික ගාස්ව ගෙවන. ඇමරිකාව ඇමරිකාව ජනගානය සාමාන මිලියන දෙසිිය තිහයක් පමණ ඇමරිකාව ධන එ ජ ගහ ණ සල්ලකිල් ගෙන රිකා ර්ශික ලෝක ෞං ලෝකසෞකි සංගවිධානයට ො මලියන සය පහළවා සාමාන වාර්ෂ දෙක කාලා්චිද සඳහා, ො න සිය තියක සාමාජික මුදලක් ගෙවනවා. ඊට අමතරව ඇමරිකාවැනි දියුණු නටවල් ලෝක සෞකි සංවිධානයට විශේෂ පරිීත්‍යග කරනවා. සාමාන්‍යෙන් ඇමරිකා ො මිලන සිය තික සා ජි දේ. ො ලන හැසිියක් හයිසි පනහ පමණ වාර්ෂික ආධර් ප්‍රමාණයක් ලෝක සෞ්‍ය සංගුධානයට සපේනවා. දුලපුතාලා ජාත්‍යන්තර විදේශ ත්‍රෘති සඳහා විශේෂ අවධාන ක්‍රමු කරනන උබලා දන්න ඇති පහුගේ කාලේ ඇමෙරිකානු ජනාධපති ොල් ඩොනල් ්‍රක් සහ ලෝක සෞක සංගවිධානතර කිසි අම්මූ විලසක බවක් ඇති වුණ. ඒතුළින් එහිද ඇමරිකානු ජනාධපති අනතුළැගීමක් කරා. කෞකිංවිධානය සාමාජිකත්යෙන් ඉවත්වන බවට. ඇතම එ ඇමරිකාම වගේ රටක් ලෝකසෞඛ්‍ය සංවිධානය ඉවත්තුනත් එය ලෝක සෞ්‍ය සෞක සංගවිධානය දරාගන්න බැරි තරමේ ප්‍රබල් අභියෝගයක් හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ෂික ආදායමෙන් සාමාන්‍ය සියයට විශ්තර පමණ ආදායමකට ඇමරිකා අවදායක වන. සාමාජික මුදල සාමාන්‍යයෙන් වර්ෂ දෙක කාලාච්චේදයක් සඳහා මිලියන් දෙසිිය තියක් පමණ දායකයි නො ඊට අමතරව. සාමාන්‍ය පරිත්‍යයාග විශේෂ පරිත්‍යාග තුළින් තව මිලීන හැසි පණාග පමණ දායකවවයක් ලබා දෙනවා ඒ අනුව ඔබට පේනවා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ලාබරමුණු කර නුගත් සංවිධාන ප්‍රධාන වශයෙන්ම සාමාජික මුදල් ආදාමට අමතරව විශේෂරි්‍යා සාමාන්‍ය පරිත්‍යයාග මත යැපීම සිදු කරම. අපි පලමු ඒ කරුණුම බෝට සඳහන් කරේ ඔබගේ සාමාන්‍ය දැනීමට අපි බලමු ගිනුන්තැබීම කෙසේද කරන්නේ සාමාන්‍ය පරිත්‍යග සහ විශේච පරිත්‍යාද. හරි සාමාන්‍ය පරි්‍යග සඳහා ගිනුන්තැබීම පිටි කරන්න පුළුවන් මෙ ආකාරෙන් මා දෑඩමස් සාකච්ඡා කලා පැදිලි කර සාමාන්‍ය පරිත්‍යග කියන්නේ මොනවගේ පරිත්‍යයගද යන්. සංග මේක එමැත්තම් සංවිධානයක එදිින්දදාටයුතු පොත්වාගෙන අන්ඩ ලබෙන පරිත්‍යයපි සලා කනවා සාමාන්‍ය පරිත්‍යග. සාමාන්‍ය පරිත්‍යාග ලෙස ව්‍යාපාලයට පරිත්‍යයාග ලැබෙන විට අපට එය මෙයා කරෙන් ගිුම් ගත කරන්න පුළුවන් එෙස ලැබෙන සාමාන්‍ය පරිත්‍යාග අපි ලැබීම් හා ගෙවීම් ගෙනුමට එ එසේ නැත්තම් සංවිධානයේ මුදල් ගිණුමට එසේ නැත්තම් සංවිධානය බැංකු ගිනට අපි හරකර සාමාන්‍ය පරිත්‍යාග ගිණුම නැමින් හඳුවල ගෙනුවට අපි නම් කරන ගිනුමට අපි එයනො කාලච්චේද පුරාවට විටිං විට විවිධ පාර්ශවයන්ගේෙන් විවිධ පුද්ගලයන්ගේෙන් සංවිධානට ලැබෙන සාමාජික මුදල් බැංකු ගිනුමට අපි හර කරනවා. ඒඒෙත් නැත්තම් මුදල් ගිනමට අපි හර කරනවා එසත් නැති නම් ලැබීමම් හා ගිවීම් ගෙනුණට අපි හරනවා සාමාන්‍ය පරිත්‍යයාග ගෙනනමට අපි බැර කරමින් අපි ගිරුම් තබනවා. කාලච්චේ දවසානයේ කලච්චේ ද අවසානයේ ඒ සාමාන්‍ය පරිත්‍යයාාග ගමේ තිබෙන සම්පූර්ණ ශේෂය අප ආදායම් වියදම්ගිනීමට මාරු කොනාා එසේ නැත් නම් ආදායම් වියදම් ගිනට බැරකර සම්පර්ණ සාමාන්‍ය පරිත්‍යයාග ප්‍රමාණය අපි ඒ ලැබෙනවර්ෂයේ ආදෑමක් වැසප හඳුනාාගන්නවා. එයනොපේවා සාමාන්‍ය පරිත්‍යයා ගිනුම හරකොට කලලාච්චි දව සානයේ. ආදායම් විය දම්ගිනුට අපි බැර කරනවා ඒ තුළින් අපට පුළුවන් සම්පූර්ණ පරිත්‍යා ප්‍රමාණය ඒ ලැබෙනවර්ශයම ද ආදෑමක් වෙෙස හඳුරාගන්න. හොඳයි අපි බීලාන්ටි බලමු විශේෂ පරිත්‍යාග කියන්න මොනවද එය ගිනුත් තබන්නේ කෙසේ දෙයන්න පිළිබඳව. කලින් සඳහන් කළ පරිදි යම් නිශ්චිත කටයුත්තක් සඳහා යම් නි්චිත වැඩසටහනක් ව්‍යාපෘතියක් සඳහා. ඒ වෙනුවෙන්ම ලැබෙන්න්නවූ ආධර. එේෙනුවීම ලබෙන්න්නනව පරිත්්‍යග වේ නම් ඒ අපි සලකනවා විශේෂ පරිත්‍යයග ලෙස. දැ නිදසුනක් වෙසේ ගතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ලාබරණකර නොගත් සංවිධාන විවිධ වූ විශේෂ්‍යාපෘති ක්‍රියාත්ම කරනවා. නිදසුනක් වෙස HIV මර්ධනය කිරීම ව්‍යාපෘතිය. එසේ නත් ඒ මර්ධදන ව්‍යා්පතිය මැලේරිිය මාර්ධන ව්‍යාපෘතිය. මේ දිනවල සාකච්ාට බඳුන් කරනCOොවිD එම වසංගර තත්ත්වය වැලැක්වීම ව්‍යාපෘතිය මෙවැනි ව්‍යාපති සඳහා ඇතැම් පාර්ශවයන් ඇතැම් සංවිධාන විශේෂ පරිත්‍යය ලසි දුරන්න පුළුවන් දුලපුතාල දන්න ඇතැම් ධනවත් ව්‍යාපාර ඇතම් දනමත් ව්‍යාපාරකින් මෙවැනි ගෝලිය වැඩ සටහන් සදා විශේෂ පරිත්‍යයක් කරන දැන්දිද සුනක් වෙෙස ගත හෝතුන් අලිබබා. ව්‍යාපර සමූ ප්‍රධානය වන ජැක්මා මෙවැනි විශේෂ ව්‍යාපතියටට අනුග්‍රහයදක් වන පුුවන් ආධාර දක් වන පුළුවන්. ඒවගේම බිල්ගට සකබගස් කලෙහිට ස්ිය ජෝ දැව හුමහි මියදී නමුත් ව්‍යාර තමත් ප්‍රාත්මකයි Apple ව්‍යාපර සමූහය මෙවැනි විශේෂ ව්‍යාපෘති සඳහා ශේෂ වූ ආධාරණ පුළුවන් එවැනි විශේෂ වූ ආාර කරනට අපි බලමු කෙසේද ගිනුත බාන කියන. විශේෂ පරිත්‍යාගය ලැබෙනවර් සම්පූර්ඩම ආදාෑමක් ලෙස සාමානයෙන් හඳුනා නොගනි. ඕ. ම කලින් සඳහන් කලා සාමාන්‍ය පරිත්‍යයාග ය ලැබෙනවර්ෂයේ සම්පූර්ණ ප්‍රමාණයම ආදෑමක් ලෙස හඳුලාගන්නවා.නමුත් විශේෂ පරිත්‍යාග ලැුන් නිදසනක් ප්‍රෙසපි ගත්ත හොත්තු කිසියම් වූ සංවිධානක සින්. ද ගීම ලාපොත්තු ගොඩනැග ලක් හ. කිසි අ දානපතියෙක් හොපියල් ලක්ෂ පණහාක විශේෂ පරිීත්‍යාගයක් කලොත් අපට ලැබෙන සම්පූර් ලක්ෂ පණහා ඒ ලැබිච්චිවර්ෂය ආදෑමක්ට සඳුනාා ගැනීම සිදුකාරන බැහැ. අප සාමානක යන්නේ එවැනි පරිත්‍යාග ලැබෙනවිට ඒ විශේෂරි මුදල් ප්‍රමාණය ලැබීම් ග ගිමට එසත් නැතිනම් මුදල් ගිනට එසත් නැතිනම්. ජංගම ගිනුමට අපි විශේෂ පරිීත්‍යයාග නමින් ඌන් ගිණුමකට අපි බැරකරත් අබාගන්න. ඉන් පසු කාලීනව වාර්ෂිකව සංගමයේ සාමාජිකයන් හෝ සංගමයේ කළමනාකරුවන් තිීර්ණ කරන ලබන පරිදි. එයින් කිසිම් ප්‍රමාණයක් වාර්ෂික අපි ආදෑම් ප්‍රකාශයට බැරකිනිීම කරන පුළුවන් එසේ කරනට විශේෂ පරිත්‍යයා ගිනම අපි හර කරනවා. ශි ආදායම් වියදම් ගිනුම එසේ නැත්නම් ආදැම් ප්‍රකාශයට අපි බැර කරන්න පුළුවන්. මෙලෙස ගිනුන් තැබීමේදී කාලාලච්චේ දවසාන විශේෂ පරිත්‍යාග ගෙනුමේ තවදුරුටත් ශේෂයක් පවතින පුළුවන්. විශේෂ පරිත්‍යා ගිනුමේ පවතින ශේෂයක් වේ නම් එම ේෂය අපි සංවිධානයේ කාලච්චේ ද අවසාන දයට පිළියල කරනු නබන මුල තත්ත්ව ප්‍රකාශයේ චි අරමුදුදට යති අපි හිමික මේ කොටසක් වෙසපි ඇතුළත් කරනවා. එ අනුව අපට මේ ආකාරයෙන් ගිනුන් තබන පුළුවන් සාමාන පරිත්‍යය සහ විශේෂපරි යගසහා. හොඳයි. අපි දැම් බලමු ඊළඟ විශේකරණරන බාහිර කිරාකාරක්නම් සඳහා කෙසේ ද ගිනුන් තබන්න කියන එක. සංවිධානයක් ස අර. සාමාජ සුභසාදනය හෝ සංගමයේ සාමාජිකඟ සුබසාදන හෙර දැීම වූවත් විශේෂූ කාරණ නිසා විවිධූ හේතු නිසා එම සුබසාධන අරමුණෙන් බැහැරව ඇතැම්විට ව්‍යාපාරක අරමුණක් සහිතව නැත්ම ලාබලබීම අරමුණක් සහිතව යම් යම් ක්‍රියාකාරකම්වල නිියුක්ත වෙන පුළුවන්. එවැනි අආවස්සාාවක අපි බලමු කෙසේද එවැනි විශේෂීූ ව්‍යාපෘති මගින් ලැබේනව් කාර්සාධනය. එසේ ැත්නම් ලබෙන ිවන කාර්යසාදනය වනින්නේ කියන එක. නිදසුනක් ලෙස දුලපුතාලයි දන්නවා ඉතා ජනප්‍රිය කොටසක් තමයි ආපන සසාාලා පොත්වවාග ෑම ඒේ නැත්නම් කැන්තිින් පොවත්වාග යම ඒේත් නැන යාකාරෙන් ලාබ ලබෙන අකණ්ඩව පොවත්වාගෙන යන ව්‍යාපෘති ඇතම් සංවිධාන පොවත්වාගෙන නවා. දැම් ආපනශාල පොවත්වාගනෑම සඳහා ම. තරු ලකුණනත් දාලා බිනක් ේතුව මෙම බාහිරකාර්තව්‍ය මෙ සංවිධානය අණ්ඩව පොත්වා ගෙන නවා. එවැනි අවස්ථාවක මෙවැනි කාර්තවියන්ගෙන් ලැබෙන්න වූ ප්‍රතිඵලය මැනබැලිීම සඳහා අපට පුළුවන් ව්‍යාපාර එස ත්න ලාභ අරමුණු කර ගනිමින් පොවත්වා ගැනල් ලබන ව්‍යාපාරයක මූල්්‍ය කාර්සා දෙන මනින ආකාරයෙන්ම මෙනි ව්‍යාපර කටයුතුවල කාර්යසාදන මනින්න පුළුවන්. එනිසා ආපන ශාලා පොත්වවා වගෙන යම එසේත් නැත්නම් කැන්ටිමක් පොත්වා ගෙනයාම එසේත් නැත්නම් ඡාය පිට පස්සේවාවක් ලබාදන ආකාර කටයුත්තක් පොවාක්වාගෙන සංවිධානයක එම කටයුත්තේ ලාබේ මැනීම ලාභ ව්‍යාපාරයක ලාබෙමයි ආකාරෙන් අපට ගිරුන් තැබීම කරන්න පුළුව. ඒ ම බි කරනපුල ඇතම් සංවිධාන යම් යම් නිශ්චිත වූ සුරුපරිමාණය ව්‍යාපෘති ව්‍ර්‍යත්ම කරවා නිදසනක් වෙෙස ක්‍රීඩක්තර්ක පැවැත්වීම. එසේ ැත්ම නාට්ටි සදර්ශන පැවැත්වීම. සංගීත සංදර්ශන පැවැත්වීම. මෙවැනි ව්‍යාපතුති පාත්වනවා මෙනි සංවිධාන ලාබඩ ලැබීමේ අර්මුණේ. නමුත් මෙවැනි ව්‍යාපාර අකන්්ඩුව පතින ව්‍යාපෘති නෙවේ එනිසා එවැනි ව්‍යාපෘති වල කාරසාධන මැනීමට අප පිළලකාරන පුළුවන් බාහිර ක්‍රියාකාරකම් ගිරුමවා. එයනවා අකන්නව ලාබ ලාබලබීම අරමුණින් පවත්වා ගෙනයන ව්‍යාපාර කටයුතු සඳහා අප සාමාන්‍ය ළඳහා ලාබලබීමත් පිළලකාරන පුළුවන් එසත් නොමැතිව ලාබලැබීමය අරමුණින් ක්‍රියාත්ම කරනු ලොබන්නා වූ යම් නිශ්චිත කටයුතුවල ලාබ හෝ ප්‍රතිඵලය මැනීමට අප පිළෙලකාන පුළුවන් විශේෂ වූ හහිද ක්‍රියාකාරකම් ගිනමක් ඒගිනම තුළින් අපි හඳුරාන පුලුවන් අදා ක්‍රියාකාරකම තුළින් සංවිධානය කොතරම් ලාභයක් එසනැත් නම් ප්‍රතිඵලයක් ලැබුවද අන්නේ ප්‍රතිඵලය සංවිධාන පිළිලිකර බන වාර්ශික ආදෑම්ත්‍රකාශයේ ආදාෑමක් ල සඳුරාණ පුළුවන් යම්කින් පාඩුවක් අලාබයක් ලබනොත් එම ක්‍රාකාර අලාබේ හෝ පාඩුව වර්ෂය ආදැම්තකාශයේ පාඩුවක් අලාබභයක් ලෙස හඳුරන්න පුුවන්. න හිර ්‍ර රගම් ගිුම තුළි නිරපන වන ක්‍රියාකාරකමේ ශුද්ධ ප්‍රතිඵල. එසේ නැත් නම් ලාබේ හෝපාඩුව ආදැම් ප්‍රකාශයේ වෙනම ආදමක් වෙෙස හඳුලා ගෙනම අපිට සිදුකරන පුළුවන්. අප දැ සාකච්ඡා කරමු බලමු අ්‍යාසයක්. ක්‍රියාකාරර අදාළව අ දැන්දුුල පුල බලන පුළන්ම ඉතිරේ අභ්‍යස තුන මටකාලින් අ්‍ය කපයක් සාකච්චා ක. අපික් සාකච්චකන පළමුම අ්‍යාසය වන්නේ මෙම විශේෂ ක්‍රියාකාරකම් බොල ප්‍රතිපඵල මනිින්න එක කොහොමද කියන එක ක්‍රියාකාරකම පැහැදිලි කිරීම. එයනුව මෙම අභ්‍යාස මංගින් ලබා දෙනවා තොරතුරු අලවත්තේගම පුබුදු යෞ්වන සමාජයට අදාළව ක්‍රියාත්න කරලා ද එක්තරා ව්‍යාපපුතති්‍ර අදාලා තොරතුරු වත්ම පුද වන සමජය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන සංගීත සදර්ෂට අදාළතොරතුරු පහත දැක්වේ. සංගීත සදර්ශෂන ප්‍රචාරණ වියදම පුොපියාල් තිිස්දාහයි, ශබ්ද විකාශන යන්තර සඳහා දැරු වියදාම් පුපියල් හැටදාහයි, ආලෝක කරණය සඳහා පිරිවැ රුපියල් හත ලිස්දාහයි, සංගීත කණ්ඩායම සඳහාදැර පරිව රුපියාල් එක්ලක්ෂ පනස්දාහයි. ගායක ගායිකාවන් සඳහා ගෙවීම් රෘපියල් දෙලක්ෂ පනස්දාහයි ඊටමතරව ආදායම් ලෙස ලැබිල තිබෙනවා ටිකට්පත් අලවියෙන් ලද ආදායම රුපියල් හාර්ලක්ෂ සූදාහයි ඊටමතරව විශේෂ අනුග්‍රහයකන්ගේ ලද පරිත්‍යයාග රුපියල් අසූදාහයි. එනත් පා ආදයම් දෙක්තිබෙන ටිකට්ත් අලවෙන් රුපියල් හාරලක්ෂ සූදායකකා දමක් ිලතිෙනවා අනුග්‍රහකින් ප්‍රධත්‍යගව ලෙස රුපියල් සසූදාහක පරිත්‍යාගිට. ැබිලති අවශ්‍ය වන්නේ සංගීත සන්දර්ශනය කාර්යසාධනය මැනීම සඳහා අදාළගිනුම. ප්‍රාකර්ථමය අරමුණ ලාබ ලබීම. අපි බලමු යනුව මෙම ක්‍රියාකාරකම තුළින් අපට ආදායම් විදම්ගිල්මක් එසේනැත් නම් ලාබලාබගින්ගට සමාන කියල සලකන පුළුවන්. එයන සංගීත සදර්ශනයට අදාලව ලැබෙන සියලූම ආදායම අපි සංගීත සදර්ශනගට බැ කරනවා. අමතර සංගීත සදර්ශයට අදාළ දර්ුණ සියලූම වියදම් අපි සංගීත සංදර්ශන ගිරුමට අපි හර කරන. වියදම් ගෙවනවිට ලැබීම් හා ගෙබීම් ගිනුම බැර එසේත් නැත්නම් ජංගම ගි මුදල්ගිනුම බැර සංගීත සන්දර්ශන ගිනුම හර. ඊතා අදාලෝ ලැබෙන්නාව සියලූම ආදායම් අපේ ලබීම් ගෙබවින් ගිනුම එසත් නැත්නම්. මුදල් ගිනුම එසේ ැත්නා සංවිධානය ජංගම ගිනු අපි හරකරනවා සංගිත සදර්ශන ආදායම් ගිරුම අපට බැර කරන්න පුළුවන්. හොඳ එසනම් බලමු අපිට ලබාදීර තින තොරතුරුණනවාද කියනක. අප ලබාදීල තිබෙනවා සංගීත සන්දර්ශනය සංවිධාන කිරීම තුළින් පැනැගිච් සියලූම වියදම් සහ ඒතුළින් සංවිධානය ලද ආදායම්. අපි මුලින්ම වියදම් සංගීත සදර්නය ප්‍රචානවේදම් තිස්දාහයි ශබ්ධ විකාශනයන්ත සඳහඩු පියල් හැට දහක ගෙවීමක් කරලා තිබෙනවා. එය ලැබීම් ගෙවිම් ගිරුම හරකරන්න පුළුවන් සමයන ලැබීම් ගෙවින් ගිුම බැ කරන්න ුවන් ොපියල් තිස්දාහක් ප්‍රචාන වදම් ලෙස සංගීවිත සදර්න ගිරුමට විය දමක්වස හරකරන්න ළුවන් කොපියල් තිස්දාහක්. ඒවගේ බද්ද ශ සඳහාාගයවනු බ මුදල ලැබීම් ගෙවිින් ගිනුම බැඩකොට සංගීත සන්දර්ශන ගිනුමේ වියදමමාක් පවෙෙසපි හරකරන්න පුළුවන්. ඉට අමතරව අපට ලබාදීල තිබෙනවා ආලෝකරන සඳා පිරිිවවැරුපියල් හතරිස්දාහයි සංගීත කාණ්ඩාම සඳ දැරුපිරි වැඇරුපියල් එක් ලශ පනස්දායි. මෙම වියදම් දෙකාපී මේ ගිනුමේ වාර්තාකරන්න පුළුවන් මේ ආකාරේ. ෝකරනඳ ැරවියදම සංගීත සදර්ශන ගිරුම හර තෘපියල් හතරි ස්දාහයි සංීත කණ්ඩම සඳහා දැරු වියදම රුපියල් එක්ෂ පනස් දාහ මෙයා කර වියදම් අපි සංගීත සදර්ශන ගිරුමට හර කරනවා. බලමු අප තවදුරටත් වියදම් ඇැති ඔවු මීට අදාළව ගායක ගායකවන් සඳහ තවත් රුපියල් දෙලක්ෂ පනස් දක මුදරක් අපි ගෙවා තිබෙනවා. එයද අපි සංගීත සදර්න ගිරුමට අදාල ිය දමක් ලෙස හර කරනවා. ඊට අමත්‍රපිට ලැබිල තිනවා විවිඳ වූ ආදායම් තිිකටත්පත් අලවෙන් රුපියල් හාර්ලක්්ෂ අසූදාහක ආදායමකුත් අනුග්‍රහයකංගින් පරිත්්‍යගල සුරුපියල් අසූදාහකුත් අපට ලැබී තිබෙනවා. එලෙස ලැබෙන ආදායම් සංවිධානයේ මුදල් ගිනුම එසේත් නැත් නම් ලැබීම හා ගැබීන් ගෙනුම එසේ නැත්තනම් ජංගම බැංකු කිනුට අපි සංගීත සන්දර්ශන ගිනුමේ ආදාමක් ලෙසපි බැරකිරීම සිදුගරන්න පුළුවන් මෙ ආකාලය. හරි දැන් උලපුතල පේනවා මේ සංගීත සන්දර්ශන යහා සම්බන්ධව අප දනදල් සියලූම වියදම් අපි සංගීත සංදර්ශන ගිණුමට වියදම් ලෙස හරකර තිබෙනවා ලද සියලුම ආදායම් සංගීත සදර්ශන ගිනුමේ ආදාන්නස බැඩකොට තිබෙනවා. මේ අනුේ ආදායම් සහ වියදම් අතර වෙනස තමයි සංගීත සන්දර්ශන ක්‍රියාකාරකම තුළින් ලැබෙන ශුද්ධ ප්‍රතිඵලයවන්. අපි බැලුවොත් මුලින්ම ආදායම් පැත්ත ආදාෑම් පැත්තේ එකතුව රුපියල් පංලක්ෂ හැටදාහයි. ඔබ වියදම් දෙස බැලුවොත් පේ නවා වියදම් පැත්තේ එකතුට වැඩිය බැලූ බැල්මටම ආදාම් පත් එකතුව වැඩි. එඒි වැඩි පැත්ත මුලින් එකතුකරම ආදෑම් වැඩි නිසපි ආදෑම් පැත්ත මලින් එකතුකොට එහි එකතුරුපියල් පංලාක්ෂ හැට දහක් ලෙස ඇතුළත් කොට එම ශේෂය හර පැත්තරපි ඇතුළත් කරම. දැන් හර පැත්තේ තිබේන්නේ සංගීත සදර්ශාදාල සියල්ම වියදාම් වියදාම් මොල එකතුව හා ආදාෑමලෙකතු දැනවත් අප ඇතුළත් කරතින පංලාක් හටදහයි ඒ දෙකතර වෙනස තමයි සංගීත සදර්ශන ක්‍රාකාරම තුලින් ලද. ශුද්ද්‍ර ප්‍රතිපලයවන් දැම් ඔබට පෙනවා ආදායම් රපියල් පංලාක් හෙර දහත්ති වෙනවා. වියදම් නෙස එකතුව ගත්තොත් හොපියල් පංලක්ෂ තිස් දාක් පමණ වෙනවා රුපියල් පංලක්ෂ තිස් දහක් වෙනවා එයනුව පංලක්ච තිස්දා වියදම සහ පංලක් ෂහටදායි ආදාය මතර වෙනස හොපියල් තිස්දාහයි. ඒ තමයි සංගීත සන්දර්ශනය සංවිධාන කිරීම තුළින්ම සංවිධානය එනම් අලවත්ේගම පුබුදු යව්වන සමාජය ලද. මෙම ශුද්ධ ප්‍රතිපාලය සංවිධානය මගින් වාර්ෂික පිළියල කරු ලබන වාර්ෂික ආදායම් ප්‍රකාශයේ ආදායමක් ල සපි ආදායම් අයිතමයක් ලෙ සපිට ආදාම් ප්‍රකාශයේ ඇතුළත් කරන පුළුවන්. හොඳයි. අපි බලමු මීළඟ විශය කොටස වන ලැබීම් ගෙවීම් ගිනුම පිළියල කරන ආකාරය සාකත්‍යා කරන්න. ලැබීම් ගෙවන්ගිින්ම කියන්නේ සාමාන්‍ය. ාපාක එසෙත් නැත් නම් ලාබ අරමුණු කර ගත් ව්‍යාපාරවල අපට මුණගැසෙන මුදල් ගිනුමට සමාන ගිරුමා. ලැබීම් ගිනුම එයනුව ව්‍යාපාරයේකාලාච්චේදයක් සනහලබෙන සරු මුදල් ැබීමම් සසා කාලාලච්චේදය තුළ සිදුරන සසිරු මුදල් ෙබවීමම් වාර්තා කිීම සඳහාපී මෙම ගිනුම පාවිච්චි කරනවා. ඒනුව ලැබීම් ගෙවිම් ගිෙනුම පිළකරනු ලබන්නේ මුදල් පදනව මත මුදලින් ලැබෙන සියලූම ලැබම් අපගේ ලැබීම් ගෙබීම් ගිනුමට එසේත් නැත්නම් මුදල් ගිනුමට එසේ නැනම් මුදල් පාලන කිරීමට එසෙත් නැත්නම් ජංගම බැංකු ගිනීමට අපි හර කරන්න පුළුවන්. ලැබෙන සරම අ්‍යාපාරිසින් කරන සියලුම මුදල් ගෙබීම් වේනම් එම සියලම මුදල් ගෙබීම් අපි මුදල් ගිනමට එසනත්නම් ැබීම් ගිරු කිරීමට අපි වැඩ කිරීම සතුදු කරන්න. පුළුවන් එවගේම ලැබීම් ගෙවිම් ගිරු ගිනුම් වර්ගී කරනට අනුකූලව ගිනුම් වර්ගී කරනයට අනුව ලැබීම් ගෙවිම් ගිුණම අපපි සලකනවා වත්කම් ගිරමක් ලෙස එයනුව ලැබීම් ගෙවිම් ගිනුමේ ආරම්භග ශේෂත්තිබෙන පුළුවන් ලැබීම් ගෙවිම් ගිෙනුම අපි වත්කම් ගිරමක් ස ලෙස සලකනවා සෑම වත්කම් ගිල්මකම සාමාන්‍යයෙන් ආරමක ශේෂත්ති බෙන පුළුවන් එවැනි ශේෂත් තිබුණොත් එම ශේෂපිය ආරම්භේ හරශේෂක් ලෙස ලැබීම්ගිම් ගිනිුමේ වාර්තා කරනවා. ලැබීම් ගවින් ගිෙනු මේේ අවසානයේ පාතින ශේෂය සාමාන්‍යයෙන් හරශේෂයක් ජංගම ගිමක් ආරෙන් ලැීීමගෙම ගිම පවත්වාගෙන නවානම්. ඇතැම් විට ලැබීම් ගිවින් ගිෙනුේ පවා බැරශේෂත් තිබෙන පුළුවන් එනම් අයිරාව පාතින පුළුවන්. එවැනි අවථාවක ලැබීම් ගෙවිම් ගිමේ තිබෙන අයිරාව වගකීමක් ලෙස මුල්ලතත්ත ප්‍රකාශය ඇතුළත් කරන පුළුවන්. සාමාන්‍යයෙන්, ලැබීමම්හා ගෙවින් ගිරිිමිත් පවතින්නේ ආරම්භේත් හරශේෂයක්ක් බොහෝවිට අවසානෙක් හරේෂක්. හේතුව මුදල් ශේෂය රිනවෙන්න බැඩි නිසා. න ජංගමගුණ පවත්වාන ගියොත් ඇතැම්මට බැරශේෂයක් වුවද තිබෙන්න්න පුළුවන්. එයනවා අපි බලමු අභ්‍යාසයක් මෙ අර්තේ සාකච්චා කරන්න අභ්‍යාසංක හතර යටතේ මෙම තොරතුවක් ඔපට ලබා දෙෙනවා හත තොරොතුරු සුහද ක්‍රීඩා සමාජයේ දෙදහස් දහනවය වර්ෂයට අදාළව තමල් අබාදිර තිබෙන්නේ. දෙදහස් දහනවේ ජනවාරි පළවනි දිනට මුදල් ශේෂය හුපියාල් විසි හයදාහයි. මුදල් ලැබීම් රොපියල් ඒ අතේ මුදල් ලැබීම් වැැතේ සාමාජි මුදල්ලෙ රපියල් එක් ලක්ෂ විසි නබදාහක්ද පරිත්‍යාගල සුරුපියල් හැටදාහක්ද. ස්ථාවර තැන්පතුූ සඳහා පොලි ලෙස රුපියල් දාහත් දහත්ද. ගොඩනැගිලි සංවර්ධන අරමුදලට ලද පරිත්‍යක ලෙස රුපියල් විසි දහක්ද යනාදවසෙන් මුදල් ලැබීම් තිබෙනවා. මුදල් ගෙවිම් ලෙස ත්‍රීඩවඋප කරන මිලදදි ගත්තා එන එේ නැතැම් ප්‍රීඩාව්ප කරන මලදී ැනීම් සඳහා රුපියල් හැට දහක් ව්‍යාපර ගෙවිම් කරලා තිබෙනවා. ගොඩනැගිලි කුල ලෙස රුපියල් දොස් දහක්ග්‍යවා තිබෙන. දද ගම ස රපා හරදහක් වීමම් තිෙනවා වාර්ෂික මහසබාර ැස්සීමේ සංග්‍රහ විධම් සඳහා රුපියාල් විසිහාය දහක මුදලක් ගෙවා තිබෙනවා ඊට මතරව තීඩා තනක සංවිධානය කිරීම වෙනව රුපාල් පලොස්ධදක් ියදමක් ්‍යාය සංවිධානය දරර තිබෙනවා ස්ථාාවතැන් පදුසනාා රුපියාල් හැත්තැ පන්දක ආයෝජිනක් කර තිබෙනවා උප කරන සැපම් කරවන් සදහාා රපියල් සිද්දහක ගැවිමක්කර තිබෙනවාඒ අනුව ඔබට කාලාච්චේදේ ආරම්මගදිනට ලැබීම් හා ගෙවීම් ගිනුේ ආරම්මගශේෂයත් සියලූම මුදල් ලැබීම් සහ සංවිධාන විසින් මුදල්ලින් කරනද සීරම මුදල් ගෙවිීම් පිබඳ තොතුරු ලබාදිල තිබෙනවා. අපි දැම් බලමු මෙම තොළතුරු තොින් කසේද ලැබීම් ගැබීම් ගිනුම එසේ තැත් නැතිනම් ව්‍යාපාරේ මුදල් ගිනුම පිළියල කරන්නේ කියන එක. අපට මෙයාකාරෙන් ලැබීම් ගෙවීම් ගිනුමක් පිලට කරන්න පුළුවන් ලැබීම් ගෙවීම් ගිනුම වත්කම් ගිනුමක් නිසා ආරම්භක ශේෂයක් තිබෙන පුළුවන් අපට ඒ තොරොතුරු ගානදීලතිබෙන. ආරම්භගශ ජනවාරිී දෙදහස් දහනමේ ජනවාරිී පළවින් දිනට ආරම්භක ශේෂය රුපියල් විසි හායදාහයි මෙම ආරම්භග ශේෂ අපට පුළුවන් ලැබීම් ගෙවීම් ගිෙනනුමේ ආරම්මක ශේෂ ලෙස මෙයාකාරයෙන් ඇතුළත් කරන්න. ඉන් පසු අපට පුළුවන් සංවිධානය විසින් ව්‍යපාරය දරනලද සංවිධානය දරලද විය දම් සහ ආදායම් වාර්තා කරන්න මෙආකාරයෙන් සාමාජික මුදල් ලෙසාට ලැබී තිබෙන රුපියල් එක්ලක්ෂ විසි අමදාහා ඒ ගි මෙආකාරයෙන් පෙන්දනවා අපි බලමු දිරතින තොරතුරු තුළ සාමාජික මුදල් ලෙස රුපියල් එක්ශි විිසිම දහක් අපි ලැබිලතිනවා ඊට අමතර පරිත්‍යාග ලෙස රුපියල් හැට දහක් ව්‍යාරයට ලැබිල තිබෙනවා ස්ථාරු ස්ථාවර තැන්පතු ලෙස ව්‍යපාරයට රුපියල් දාහත් දහ මුදලක් ලැබී තිබෙනවා අපි ඒ තොරතුරු ගිනමේ ආතා කරමු. පරිත්‍යාග ලෙස රුපියල් ැට ස ස්ථාවර තැන්පතු පොලිල්ලෙස රුපියල් දාහත්දා. මෙම තොරොතුරු ලැබීම් ගිවිම් ගිනුම් අපි හරපැත්තේ වාර්තාකරන ගමන් පිටපත් කන ගමන් මීට අදාලා අනෙකුත් ගිණුවට අපි බැර කිරීම කරන්න පුළුවන් නිදසුනක් ලෙස සාමාජික මුදල් ගිගත කරන ආකාරය මීට කලින් සාකච්ඡා කරව. මෙ ලෙස ලැබෙන සාමාජික මුදල් ලැබීම් හා ගැබීම් ගෙනුමට හරකොට සාමාජික මුදල් ගිනීමට අප බැඩ කරනවා. එවගේ පරිත්‍යග ලෙස ලැබෙන දල් ලැබීම්ගෙවින් ගිෙනුම. එසෙත් නැත්නම් ජංගම ගිනුමට හරකොට පරිත්‍යා ගිණට අපි බැර කරනවා. ඒ පරිත්‍යයාග විශේෂ පරිත්‍යයාගයක් නම් විශේෂ පරිත්‍යයා ගිනුට පි බැර කරවා. එම පරිත්‍යයාගේ සාමාන්‍ය පරිත්‍යයාාගයක් නම් සාමාන්‍ය පරිත්‍යාග ගිනුට පි බැර කරනවා. එම පරිත්‍යයාගේ සාමාන්‍ය පරිත්‍යාගද එසේත් නැත්නම් විශේෂ පරිත්‍යයාාග දෙයන්න විශේෂයෙන් සඳහනක් නොවේනම්. අප උපලපන කරන්න පුළන් එවැනි සියලු පරිති්‍යයාාග. සාමාන්‍ය පරිත්‍යයාග ලෙස ඒ අනුව ලැබෙන පරිත්්‍යයාග මෙආකාරයෙන් ලැබීම් ගෙබීම් ගිනුමට හරකොට අදාළ පරිත්‍යයා ගිනුට පිට බැර කරන පුළුවන්ම පරිත්‍යයාග කාලච්චේද අවසානයේ ආදැම්තකාශයේ ආදමක්කස බැර කරන පුළුවන් අප මෙහිදී විශේෂ අවධානය මුකරන්නේ ලැබීම් ගෙබීම් ගිනුම පිළෙල කරන ආකාරේ. ඒ අනුව ලැබීම් ගෙබිම් ගිට අපට ලැබෙන සියලූම ආකාරයෙන් මුදල් ලැබීම් මෙආකාරයෙන්. රන්න පුළුවන් ඉට අමතරව අපි ලැබිලතිනා ගොඩනැගිලි අර මුදල සඳහා පරිත්‍යයාග. ගොඩනැගි අරමුද සඳහා පරිත්‍යයාාග යන්න විශේෂ පරිත්‍යයාගය. එය හේතුව එය පැහැදිලුම සඳහන කර තිබෙනවා ගොඩනැගිලිරි්‍යාය ගොඩනැගි අරමුදල නිවෙල්ලද පරිත්‍යයාග ලෙස. යන මෙම පරිත්‍යයාගේ සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි මෙම පරිත්‍යාගයක් අපි විශේෂ පරිත්‍යගයක් ලෙස ගොඩ නැගලි අරමුදලට බැරරනවා ලැබීීමම් හා ගෙවීම් ගිරීමට අපි මෙයාආකාරය හරක. අමතරව ප ද ද පිළිමඳ තොරතුර සේනත් මුදල් ගවීමම් පිබඳ ොතුරු ඒ මුදල් ගෙවීම අපට පුළුවන් ලැබීීමම් හා ගෙවීන් ගිරීමට බැරකරන්න. බලම අපි මිට අමතරෝ දිීල තියන ඉදල් ගෙවීමන් පිල්ිමඳ තොතුරු ක්‍රඩාව්පරන ලදිගත්තා ඒ සදාාරුපියල් හැදහ ගීම ගෙවල තිබෙනවා ඒ පි දැනවත් ලැබීම ගවි ගිරීම බැර කරලතිබෙනවා. ඉතාමතරව ගොඩ නැංගිලි කුළි ලෙස රුපියාල් එක්ලක්ෂ ග ලෙ රපියල් ොස් දාහ මුදලක් ගෙවා තිබෙනවා ලිපිට්‍රැවිි දිගම සඳහ රුපියල් හරදහක මුදලක් ගේෙවබෙනවා ඒයා අපට ගිනුම් ගතතරන පුළුවන් මේ ආකාරය. ලැබීම් ගෙවිම් ගිනුම බැඩ රුපියල් දොලොස්දාහයි ලිපිටවසහ ගිව රුපියල් හරදාහ ලැබීමම් හා ගේවවිම් ගිුම බැඩ. බලමවිට අත්‍ර ලතින මුදල් ගෙවීම් වාර්ෂික මහසබාර ඇසිමස්ා රුපියල් විසි හායදාහක්ක ගෙවීමක් කර තිබෙනවා ක්‍රීඩා තරණ සංවිධන කිරම සඳනා රුපියල්, පාලොස් දහක වීමමක් කර තිබවා මෙම ගෙවීමත් මුදල් ගෙවීම් නිසා ලැබීම් ගෙවීම් ගිනුම අපට බැර කරන්න පුළුවන්. සංග්‍රාාව යදමලෙ ලැබීම් ගෙවිම් ගින අප ැකරන විසිහායදාහක් අවශ්‍යනම් සංග්‍රාව යෙදාම් ගිෙනු අපි හර කරන රුපියාල්. විසි හයදාක් අප මෙහිදී අදාළ හර කරන ගිරුම් සම්බන්ධයෙන් වියද ගිුම් වාර්තා කිරීම සම්බන්ධය අප අවධානයමු කරන නෑ අප අවධානයමු කරන්නේ ලැබීම් හා ගැබීම් ගිරුේ වාර්තා කිරීම පිටපත් කිරීම පමණයි. ක්‍රීජාත් තරගසනා ගෙවලුත්ියල් පාලොස්දාය වියදම අපි ලැබීම් ගෙවිම් ගරීමට බැර කරවා හේතුව මුදල් ගෙවීමක් වත්කම්ල අඩුවිමක් මුදල් වත්ක මේ අඩුවවිීමක් නිසාපි. ලැබීම් ගෙමම් ගෙනම බැර කරමා. හිතමත්‍රපිය දබාධර තිය තොරතුරු ස්ථාවර තැන්පතුවල ආයෝජනය ලෙස රුපියල් හැත්තෑ පන්දහක මුදලක් අපි ආයෝධන කර තිබෙනවා. ඊ අමතරව උපරන සැපිම්කරුවන්ට ගෙබීම් කරලා තින රුපියල් තිදාහ ලැබීමම් හා ගෙමින් ගෙනට බැකරන පුළාමයාආකාර. ස්ථාවට තැන් පපදසනා ගෙබීම් ගරුපියල් හැත්තෑ පන්ඳහායි ලැබීම හා ෙවිම් ගින බැර අවශ්‍යනාම් අනෙත්ත බල පැම් බෝ දන්නවා ස්ථාර් තැන්පොද වත්කම් ගිීමට හරකාන්න පුළුවන්. සැපයිම්කරුවන් සඳාරපියල් තිස්ද ගෙවිමක් කර තිබෙන සැපෙම්කරුවන් ැනේ සාමාන්‍යාපාරයක වෙළඳ ණය හිමියන් හා සමානයි වෙළඳ ගෙවීතු දෑහා සමානයි එවැනි සැපයිම් කරන ගෙවීමමක් කර විට අපේ මුදල් ගිණුම බැඩ ලැබීම් හා ගෙවීම් ගිනුම බැඩ එසේ නැත්නම් ජංගම ගිනුම බැඩ අදාළ වයකින් ගිණුම හර කරන්න පුළුවන්. යනො මේ ලබාීර මුදල් ලැබීම් හ ගෙවීම් ඇසුරෙන් අපට මේ ආකාරෙන් ලැබීීමම් හා ගෙවීම් ගිම පිළ කරන්න පුළුවන්. සාමාන්‍ය ලැබීම් හා ගෙවීම් ගිම තිබෙන හරශේෂයක් නිසා අපට හරපැත්ත මුලින් එකතුකරන්න පුළුවන්. යනුව හර පැත්තේ එකතුව පුපියල් දෙලාක්ෂ පනස් දෙදාහයි එම එකතු අප බැරපැත්තට මෙයාකාරෙන් අරගෙන පුළුවන්. බැරපැත්තේ තිබෙනවා සියලුවන් මුදල් මුදල් ගෙවීම්මල් එකතුව. ලැබීමට වඩා අඩුයි නිසම් මෙහිදී ව්‍යාපාරයට එමැත්ත මෙම සංවිධානයට උපියල් තිස්දහක මුදල් ශේෂයක් තිබෙනවා. මෙම ශේෂය මගින් නිරූපණය කරනවා කාලච්චේදේ අවසන්දිනට සංවිධානයේ මුදල් ශේෂය. මෙය මේ සංවිධානය වත්කමක් වත්කමක් බැවින් ලැබීමම් හා ගෙවීන් ගිනිුමේලච්චේදේ අවසන්දිනට පිළියලකනු ලබන මුල්ල තත්ත ප්‍රකාශයේ. වත්කමක් ලෙස ඇතුළත් කරන්න පුළුවන්. හොඳයි. අපි මීනාන්ට සාකච්ඡාකන බලාපොරොත් වෙනවා තබත් එවැනිම වැදගත් කොටසක් වන ආදායම් වියදම් ගිණුම එසේත් නැත්නම් ආදායම් ප්‍රකාශය පිළල කරන ආකාරය. ලාභ අරුණු කර නොගත් සංවිධානවල පවා විඳූ ආදෑම් තිබෙනවා වි ියදම්දරනවා මෙම ආදෑම් සහ වියදම් අතර වෙනස තුළින් අපට හඳුලාන පුළුවන් සංවිධානය කොතරම් අතිරක්තයක් උපයව්වද එසේ දැනා කොතරම් ඌනතාවයක් ප්‍රාකාරකම් තුළින් ජනිත වනාද කියන එක. එයනුව සංවිධානයේ මෙහෙයුම් ප්‍රතිඵලය කාරර්සාද මැනිමය සඳහාපිට ආදැම් වියදම් ගිල්ම නැති නම් ආදැම් ප්‍රකාශ පිළිට කරන්න පුළුවන්. කාලච්චේදර දාල ආදායම් සහ වියදම් ඇතුළත් කර සකස්කන ලේකනය ආදායම් ප්‍රකාශ ලෙස යනුව අපට නිර්වචන කරන පුළුවන්. ආදායම් ප්‍රකාශය එසේ නැත්නම් ආදයම් වියදම් ගිනුම උපචිත පදනමත් අප පිළල කරනවා. මෙය ප්‍රධාන නැකරස සල්කන පුළුවන් ලැබීම් හා ගෙවින්ගිුමට සාපේච්ච. ලැබීම හා ගෙවිම් ගිුණමපි වාර්හ කරන්නේ සියලමු මුදල් ලැබිම්හ සිිරමමු මුදල් ගෙවී. මුදලින් ලැබීමම් සහමුදලින්ගිවවිම් පමණයි. ආදම්ගි අපි පිළල කරලබන් කරනු ලබන්නේ උපචිත පදනමෙන් ඒ අනුව කිසිම් කාලාච්චේද සඳහා වියදම් සලකිීමේදී මුදලින් ගෙව්වත් නැතත් මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා හෝ සම්පූර්ණ වධම් ප්‍රමාණයම කාලාච්චේදය අපි වියදමක් ලෙස ආදම් වියදම් ගිනුම තුළ හඳුනාගන්නවා. එසේම ආදායම් සලකා බැලීමේදී කාලා ච්චේදේ තු මුදලින්. ලැබුණත් නැතත් මුදලින් ලැබුණහෝ නොලබුණා හෝ කාලච්චේරයට අදාළ සම්පෘනාදැයම් ප්‍රමාණයම අපි ආදාෑමක්්‍රස් හුඩාගන්නවා. එඒයයි මුදල් පදනම සහ උපචිත පදනම අතර වෙනස. එලසම සබයින. ආදයම් ව්‍යදම් ගිනුමේ ශේෂය මගින් සංවිධානයයේ මෙහෙුම් ප්‍රතිඵලය නිරූ පණෙ කර ම ආරම්භයදිම සඳහන් කළා ආදැම් වියදම් ගිරම තුළින්. කාලාලච්චේදේ තුළ සංවිධානය බිහික ලද අතරික්ත එසේත් නැත් නම් ඌනතාවය හඳුලාන පුළුවන්. කාලාච්චේදේ වියදමට වඩා ආදායම වැඩි නම් ඒ වියදමට වඩා වැඩි ආදායම් ප්‍රමාණපි සලකනවා අතිවික්තය ලෙස. කාලච්චේදේ වියදම්මොල ප්‍රමාණය ආදායම්මලට වඩා වැඩිනම් එම වෙන සපි සලකනවා උනතාව ලෙස. මේ අනුව කාලච්චේදය තුළ පිළියලකු ලබන ආදායම් ප්‍රකාශ මගින් කාලච්චේදෙද අදාලව අතරිීක්තය කහෝ වනතාවය ගණනකාරන පුළුවන්. කාලච්චේදේ වියදම් අබිබවා වියදම් ඉක්මවා ලද ආදායමක් වේ නම් ඒ අපි සලකනවා අතිවෙෙක්තෙ ලෙස. එවගේම කාලච්ේ කලච්ේදේ. ආදයමමුහොට වඩා වියදම වැඩේනම් වැඩි ප්‍රමාණයි සරකනවා ඌනතාවයක් ලෙස. මෙ ලෙස ආදායම් වියදම් ගිනිම තුළින් ලච්චේ දේ අවසානපට ගාන කරන පුළුවන් සංවිධානය කාර්ය සාධනය එසේ නත්නම් ප්‍රතිඵලය එය අතිවක්තයක් හෝ ඌනතාවයක් වෙන්න පිළවා. අතිරිත්්‍යයක් වේ නම් එම අතරික්තය අප කලච්චේදේ අවසානයේ සමුච්චිත අනමුදල නැමැති ගිීමට අපි බැරකිරීම කරන්න පුළුවන්. උනතාවයක් වේනම් එම ූනතාවය කාලච්චිද අවසානයේ සංවිධාන සමුච්චි තරමුදල් ගිනමට හර කරනවා. ඒ තුළින් සංවිධානයේ අතිරීක්තයක් වේනම් සමුචි තරමුදල ගොඩ නගෙනවා සමුච්චිතරමුදල වැඩිවෙනවා. කාරසාධෙන තුළින් ඌනතාවයක් බිහිවුවොත් ඌනතාවේ නම් ප්‍රතිඵලය එම වනතාව නිසා සමුච්චිත අරමුදල අඩුවිීමකට ලක් වෙනවා. ි බල ු අ ්‍යක් සකචචා කරන මේ කරුණ පගුණ කිරීම සඳහ. යනු අපි අභ්‍යාස පහයටතේ ආදැම් ප්‍රකාශය පිළළ කරන ආකාරපයි සාකච්චා කරමු. දුරපපුතාල මෙහිදී ලබාදිරතිනවා සංවිධානය දෙදහස් ධහනේ වර්ෂය සඳහා ලැද සියලුම ආදායම් සහ දෙදහස් ධහනවර්ෂදාදාලො සියලුම වියදාම්. මෙම ආදම් සබ වියදම් තුරින් අපි බලමු කෙසේද ආදායම් ප්‍රකාශ එස නැත්නම්. ආදාම් වියදම් ගිරුම පිළල් කරන්නේ කියලා. අපට ආදායම් සහ වියදම් ගිුම ගිණුමක් ආකාරයෙන් පිළල කරන්න පුළුවන් එසෙත් නැත්තම් අවශ්‍යනන් දූලපුතාට මෙය ප්‍රකාශනයක් ඇසුරෙන් ඉදිරිපත් කරන පුළුවන්. ප්‍රකාශනයක් ඇසුරම් ඉදිරිපත් කළොත් මුලින්ම අපි ආදාය ඇතුරත් කරනවා මුළු ආදායම් වලින් සංවිධානයෙන් මුළු වියදම් අඩුකාන පුුවන් ආදායම් සහ වියදම් අතර වෙනෙස්ස ඒ අනුව. තක් නාව ෙස ආදායම් ්‍රකාශ තුලින් හඳුලාගන පුළුවන් මෙහිදිද අඩු ගමන කර තිබෙන ආකෘතිය වන්නේ ගිනුමක් ආකාරයෙන් ආදාම් ප්‍රකාශන පිළටකාන්න එ අනුව මෙහිදී මෙම ගිනු අපි නම් කරනවා ආදායම් හා වියදම් ගිනුම ලෙස. මෙම ආදම් යදම් ගිනුබේ අපි සියලුම දාය ආදාම් යදම් ග අපි බැකවීම කරන පුළුවන් කලච්චදේ සියලුම වියදාම් ආදැම් වයියදම්ගට අපි හර කරන්න පුළුවන් අපි බලමු යනුව මුලින්ම ආදායම්තික අපි හඳුනාගෙන සාජ ආදැම්තිි හඳුනාගෙන ආදැම් වයදම් ගිීමමට වාර්තා කිරීම සාමාජික මුදල් ලෙසපිට ලැබිල තිබෙනවා ආදායමක් කුපියල් එක් ලක්ෂ විසිදහක. ඊ අමත්‍ර බලමොපි අපි ලබාදිරති තොළතුරනුව අනෙකුත් ආදායමනවාද කියෙ එක. සාමාධික මුදල් ආදායමල ස රුපියල් එක්රච් විසිදාහයි පරිත්‍යයාග ලෙස ලැබිල තිබෙන රුපයා හැටදහක් මෙය සාමාන්‍ය පරිත්‍යයාග ලෙසපි හුරාගන්නවා ඊට මතර ස්ථාවට තැම්පතු ලෙසපිට ලැබි බෙනවා කුපියල් දහත්දාහක පොලි ආදායමක්. මෙම දායම් අප අපේ ආදායම් වියදම් ගිරමට බැරකාන පුළුවන් ආදායම් ලෙස. ඊ තමතරව අපට දීල තිබෙන වියදාම් ගොඩනැගිලි කොල වේදම රප රපියල් දලොස් දාහයි, ිපිත්‍රවවිම ල දි ගැමස රුපාල් හරදාහක වියදමක් දරා තිබෙනවා. මහ සබා සිම සහා වියද රුපියල් විසි හයදාහයි, ප්‍රීඩා තරග සංවිධාන කිර වියදම රුපියාල් පලොස්දාහයි උපකරණ ෂය මෙම උපරණ ශෂය කියනන්නේ මුදලින් දැරු වේදමක් නෙවේ නමුත් දරපුතල දන්වාවශෂය කියන වියදමක් මෙම වියදාම්ම අපිට පුළුවන්. ආදායම් වියදම්ගිුමට වියදම් ලෙස මෙයාකාරයෙන් හර කරන්න. ගොඩනැ කුලි උපියල් ොස් දාහයි, ලිපි ද්‍ර්‍ය වියදමට රුපියල් හරදාහයි, සංග්‍රහ වියදම් පල් විසිහයදාහයි, ක්‍රඩා තර සඳහා වියදම් රුපියල් පලොස්දාහයි. උපකරණශය රුපියල් විසි අරදාහයි. දැම් මෙම ගිනුම තුළ බැරපැත්තේ සියලුම ආදාය ඇතුවත් කර තිබෙනවා හර පැත්තේ සසිරුම වියදම් ඇතුරත් කර තිබෙන ඒය අනුව පට බාලන්න පුළුවන්. ආදායමට වඩා පොයිතනම් ප්‍රමාණයක් සමාන්න. ඒ අපිට හඳුලාන පුළුවන් ආදාම කොතරම් ප්‍රමාණයක් ලැබුණඳකිර මෙ ආකාරයෙන් ආදායම රුපියල් එක්ල අනුුවහත්දා හයි ව්‍යාපාරයේ බියදම ඊට වඩා අඩුබව පේෙන යනවා එ සපි ආදැම්පත්ත එක තුකරපී මුලින්ම එ ශේෂය එ එකතුව හර පැත්තර ගෙනවා ද හර පැත්ත තිබෙන වියදම් මොල එකතුවත් ආදායම්මල එකතුවත් ගත්තත් ඒවි දෙකතර වෙන සත් තිබිෙන රුපියල් එක් පලශ්්‍ය දොලොස් දහක.ඒ අනුව ආදායම් වියදම්ගිම පිළියලකොට කාලච්චේද අවසානයේ අපට අතිවික්තය හෝ ඕනතාවය හඳුනා ගැන පුළුවන්. මෙම අභ්‍යාසට අනුව අපට රුපියල් එක් පලක්ෂ දොලොස් දහක අතවික්්‍යයක් ලැබී තිබෙනවා මෙක් පශ්්‍ය දොස් දාහය අතරික්තය කාලාච්චේදය අවසන්දිනට අපේ සමුච්චිත අරමුදල් ගිනුමට බැර කරන්න පුළුව. යම්හෙකින් ඌනතාවයක් ඇතු වවා නම් එම ඌනතාව සමුච්චි තරමමුදල් ගිණමට හර කොට අපට ආදැම් යදම් ගිනු ප්‍රතිඵලය අපේ ශේෂපත්්‍රයට සම්බන්ධ කරන්න පුළුවන්. හොඳ එසේ නම් අදදින අප සාකච්ඡා කරා ජාවජීව සාමාජික මුදල් ගිුන්තබන ආකාරය ඊතමතරව පරිත්‍යයාග වර්ග දෙකක් තිබෙන බව සාමාන්‍ය පරිත්‍යාග විශේෂ පරිති්‍යාග. එඒවා සාමාන්‍ය පරිත්‍යයාග ලබ ලද වර්ෂයම සම්පර් ප්‍රමාණයම ආදෑම්ප්‍රකාච් ආදමක සඳුරාගන්න බව. විශේෂ පරිත්‍යාග විශේෂ පරිත්‍යාග නමින් ගෙනුණමක ඇතුළත් කොට සංවිධානය කළමනාකරුවන හඳනාගන්න ආකාරයට එසේ නත්නම් තීරණ කරුණනණනාආකාරයට වාර්ෂිකව ආදයම් ප්‍රකාශයට කොටස්වතින් හඳුනාාන බව විසාකච්චා කලා. ඊතමතර වි විශේෂ ක්‍රියාකාරකම් ගිණුම පිළලකනා කරපි සකච්ා කලා ඒතුන විශේෂ ක්‍රාකාරකමක ප්‍රතිඵලය. ඔහමද හඳුරාගන්නය ජන්න පිසාකච්චා කළ. අවසන පිසාච්ච කලා ලැබීම් ගෙවිම් ගෙනු පිළලික ආකාරය ැබීම් ගෙවිම් ගම සාමාන්‍යාපාරයක මුදල් පොත සමානයි. ඒ තුළින් අපි කලච්චේදේ සීරුම මුදල් ලැබීම් හා ගෙවීම් වාර්තාකොට කලච්චේදේ අවසන්දිනට මුදල් ශේෂය හඳුරාගන්නවා. අවසන් හසිකම් පිසාකච්චා කළේ ආදායම් වියදම් ගිනුම එසේත් නැත්නම් ආදායම් ප්‍රකාශයේ ආදායම් ප්‍රකාශය තුළ කාලාලච්චේදේ. සිය ලූම ආදායම් ස සීල්ම වියදම් හඳුරාගෙන ඒ තුළන් අපි කාලාච්චිද සඳහා මූල්්‍ය ප්‍රතිඵල එසත් නැත්නම් සංවිධානය මෙහුම් ප්‍රතිඵලය ගන්නේය කනවා එම මෙහෙුම් ප්‍රතිඵලය අතිවික්තය හෝ ූුණනතාවලත්ි හඳුරාන්නවා එම අතවික්තයක් හෝ ූනතාවක් වේ නම් එය අවස්සාන වශයෙන් අපේ සමුච්චිත අරමදට ගලප අවස්සාන වශයෙන් අපේ ශේෂපත්‍රයේ මූල තත්ත්වය පිළිුඹ කිරීම සඳහා එය සම්බන්ධ කරනවා. හොඳයි දරුවනේ. අදදින අපට ලැබී තිබෙන කාලයනුව සාකච්ඡා කළ හැකි විශේකරවන්නේ මෙපමණයි, මෙවැනිම වැටසනහක් තුළින් ජලිත් අපි ඉදේදි හමුවමු එතෙ කොබට සුබ දවසක් ආයිගවා.